ඔහුගේ ජනවාරි පළවෙනිදා කෙහෙලිය රඹු පැල්ලට මල් වඩමක් මල් බොකියක් දුන්නා කියලා ඔහුට බය ඇති වෙලා තියෙනවලු ත්‍රාසය ඇති වෙලා තියෙනවලු මානසිකව කඩාවැටීමකට ලක් වෙලා තියෙනවලු එහෙනම් අපි අද දවසේදී නිර්මාණාත්මකව පෙන්නවා ඔහු විසින් මේ බාල බෙහෙත් බාල ප්‍රතිජීවක ඖෂධ ගෙනල්ලා මේ 2500කට අධික ප්‍රමාණයකට මේ ඉන්නත ගහලා තියෙනවා ඒ වගේම පිළිකාකාරක ඖෂධේ හොර ඖෂධයක් ඒක එන්නත් මාත්‍ර විශාල ප්‍රමාණයක් ගෙනල්ලා ලක්ෂ 1027ක වංචාවක් කරලා තියෙනවා සමස්ත වංචාව කෝටි 1500ක් වෙනවා මේ බෙහෙත් නිසා මිය ගිය හෝ සංකූලතා ඇති වෙච්චි ශ්‍රී ලාංකිකයන්ට මේ රටේ ජනතාවට කොහෙද යුක්තියක් ඉෂ වෙන්නේ ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි කේලියව අත්අඩංගුවට ගන්නෙ නෑ මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කේලියව රකින්නවා ඒ සාක්ෂි හිතාමතා වෙනස් කරනවා ඒ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිනවා අධිකරණයේ පිට පිට පස්වනවතාවටත් ගරු මහේස්ත්‍රාත්තුමිය මහමලකරුවන් අල්ලන්න කියද්දි සා විත්තියේ නීතිඥවරුන් කේලිය රඹුකැල්ල මේකට සම්බන්ධයි කියද්දි ඔවුන්ගෙන් කඩ උත්තරවත් ගන්නෙ නෑ කේලියවත් අඩංගුවට පත් කරන්නේත් නෑ ඉතින් මේ සටනට අද බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා විවිධ සංවිධාන අරගලයේ සංවිධාන සිවිල් පෙරමුණ ඒ සියලු දෙනාම එකතු වෙලා කෙහෙලිය අත්අඩංගුවට ගන්නා මේ සටන අකණ්ඩව කරගෙන යනවා දැන් අපි කුරුදුවත්ත පොලිසියට යනවා මේ නාට්‍ය තව තැන් දෙක රංග දක්වලා කුරුදුවත්ත පොලිසියේදී වෛද්‍ය චමල් සංජීව සංජය මහවත්ත සහ රසිකා කෝරළගේ අත්අඩංගුවට ගැනීමේ සූදානමකුත් තියෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා අපි බලමු එන දෙයකට මුහුණ දෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි ඕනි දෙයක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ මේ අධිකරණයේ හැමෝම අප විසින් දාපු අප විසින් අප පාර්ශ්වකරුවන් වන අප විඳිත යන නඩුවකදී ඒකට බලපෑමක් කරන්න අපි මේ ක්‍රියාන්විතෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක් සිද්ධ වෙන බව අපට අවබෝධ වෙච්ච නිසා කුරුදුවත්ත පොලිසියෙන් අප කැඳවා තිබෙන නිසා අද ඒ කැඳවීමට යන්න පෙර තමයි අප සංකේතයක් විදියට සියලු සිවිල් සංවිධාන සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරියට ඇවිල්ලා ඉහළිය රඹුකැල අමාත්‍යවරයා සම්බන්ධයෙන් චෝදනා එල්ලලා තිබෙද්දී රටේ ජනාධිපතිවරයාට හෘද සාක්ෂියට අනුව සදාචාරයට අනුව තව මොහොතක් හෝ කැබිනට් මල්ලේ තියාගන්න පුළුවන් කමක් නැහැ. අපි ඉල්ලනවා නීතිපත් දෙපාර්තමේන්තුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, පොලිසියෙන් මේ දක්වා පවත්වාගෙන අන්දමටම ස්වාධීනව අපක්ෂපාතීව කරුණාකර යුක්තිය ඉෂ්ට කළා මේ රටේ මිනිසුන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියන මේ පණිවිඩය තමයි අපි අද මේ මිස්තන් ලබා දෙන්නේ. මූලික අයිතිවාසිකම් අපි ඔයත් එක්ක සාකච්ඡා කරලා මෙතන මේවා කරන්න ලෑස්ති නැහැ. ඒවා අනික ව්‍යවස්ථාවන් දිලා තියෙන්නේ. මූලික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් තියෙන එක පිළිගන්න 14 එක කියවන්න නීති මාර්ගය. ජයදේ කියන්නේ ඔබගේ නිදහස ඔබගේ නිදහස හරියට ගන්න. ايوه تعال
ඒක